බිනර පුන් පොහොය දිනය උදා වුණා. අද ශ්‍රද්ධා ලක්විරූ පෝදා සජීව විකාශය පැවැත්වෙන්නේ කඩුවෙල මහමෙවුනාව බෝධි ඥාන භවනා අසපු පරිශ්‍රයේ. උදෑසන කාලයේ සිටම සජීවී ලෙසින් නේක විද පින්කම් ඔබට අපි සමීප කරා ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරූ ගොන්නතිලියෙන්. සුපුරුදු වේලාවටම අපි අදත් මේ විදියට හමු වෙන්නේ වෙනදා වගේම මනුෂ්‍යත්වයේ සොඳුරු වන්දනාචාරිකාව යන්න. එන්න යන්න අපිත් එක්ක. श्रद्धा समाज सत्कार මගේ නම ශ්‍රියානි මීට අපි ඉස්සර නම් ගොඩක් හොඳට හිටපු මිනිස්සු අපේ පාඩුවේ හිටියා ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් තවත් එක දවසක් හරි ජීවත් වන්නට ජීවිතයේ අයදින පිරිසක් වෙනුවෙන් තවත් ජීවත් වෙන්න දවසක් ඉතිරි කරන මහා පින්කමක් තමයි සුව යාත්‍රා බලාපොරොත්තු වේ බස් රථය. අපි විවිධාකාරයෙන් ඔබට මේ සුව යාත්‍රා බලාපොරොත්තු වේ බස් රථයට ගොඩ වෙන්නට කියලා ආරාධනා කළා. අපි අදත් ඔබට ඒ ආරාධනාවම කරනවා. ඒ එහෙම නොකර බැරිම හින්දා අපි මේ ගැන ඔබට නිතරම කිව්වා ඔබේ උදව් උපකාර ඇතිව අපි මේ සේවාව ඉටු කරන ගමන් ඉන්නේ තව දුරටත් ජීවිත ජීවත් කරවන්න ඕනේ හින්දා අපි සූදානම් වෙන්නෙත් ඒ ගැන කියන්න සුව යාත්‍රා බලාපොරොත්තු වේ බස් රථය දැනට වකුගඩු රෝගයෙන් පෙළෙන ලෙඩෙක් වෙන මම අවුරුදු 5ක් තිස්සේ මේ වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. දැන් අවුරුදු 3ක් තිස්සේ ඩයලයිස් කරමින් ජීවත් වෙන්නේ. වකුගඩු රෝගය සඳහා ඩයලයිස් කිරීමට යන රෝහලට කිලෝමීටර් අපේ ගේ ළඟ ඉඳලා 35ක් 40ක් විතර වගේ තියෙනවා. එච්චර දුරක් අපිට වියදම් කරන් යන්න බොහොම අපහසුයි. ඒ අපහසුතාවය මත අපිට සද්දා ටීවී ආයතනයේ විසින් බස් එකක් පරිත්‍යාග කළා. අපේ ගමන් පහසුව සඳහා ඒ නිසා දැන් අපිට යන වියදම් සියල්ලම දැන් අඩු වෙලා තියෙනවා. ඒක ගොඩාක් පහසුයි. ඒ පහසුව නිසා අපිට දැන් වියදම් අඩු වීම නිසා අපිට ඩයිලස් කරන්න යන්න දවස් 3න් 3ට හැකියාව ලැබෙනවා. ඒ සද්දා මාධ්‍ය ජාලයේ සියලුම මහත්තුරුන්ටත් මං ගොඩාක් පින් දෙනවා ඒ වගේම තවත් අපේ වගේ නැති බැරි ගොඩාක් ලෙඩ්ඩු ඉන්න දුරබහර පළාත්වල ඒ අයටත් මේ වගේ ප්‍රවාහන පහසුකමක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩාක් පින් කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි මම
මට මම මාත්‍යත් දැන් අවුරුදු දෙකක් වෙනවල් වග රෝගේ හැදිලා අපි වමනාගරුවේ ඉඳන් පොළොන්නරුව හොස්පිටල් එකට යන්න ඕනේ එලේ මාරු කරගෙන ඉන්න අපිට යන අපිට ඇත්තරම දැන් අවුරුදු දෙකමාරක් විතර අපි ගියේ වීල් එකේ ඒ වීල් එකට ලොකු මුදලක් යනවා අපිට යන්න එන්න දැන් මේ සද්දා ටීවී එකෙන් ඇත්තරම අපිට බස් එකක් දාලා තියෙන හින්දා අපිට මේ මුදල ගොඩාක් ඉතුරුයි මට පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඉස්කෝලේ යනවා අනිත් එක්කෙනා ලබන අවුරුදු පෙර පාසල් පොළොන්න වමනාගරුවේ ඉඳන් පොළොන්නරුව හොස්පිටල් කිලෝමීටර 17ක් තියෙනවා ඒ 17 දුර යන තවත් අපි වගේම දුප්පත් අසරණ වෙලා ඉන්න ජනතාවක් ඉන්නවා ලේ මාරු කරන එයාලට පුළුවන් නම් මේ අපිට දුන්නු වගේම ප්‍රධාන පාසුකමක් ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා प्रवाहने පොළොන්නරුවේ ජාතික වකුගඩු රෝහලට යන වකුගඩු රෝගීන්ව නොමිලේම ඩයලයිසිස් කරන්න එක් කරගෙන යනවා. ඒ වගේම තෝරාගත් රෝගීන්ට ප්‍රතිකාර වෙනුවෙන් අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමක්ද සිදු කරනවා. මෙමකින් රෝගීන් 110 දෙනෙකු ප්‍රතිලාභ ලබනවා. අරලකංගවිල සිටත් ඇලහැර සිටත් බස් රථය ගමන්වාර 501ක් වෙනුවෙන් මේ වෙද්දි ලක්ෂ 92කට වැඩි මුදලක් වැය කරලා තියෙන්නේ. ඔබ දන්නවද මාසිකට ලක්ෂ 5000ක් විතර මේ පින්කම වෙනුවෙන් අවශ්‍යයි. මේ යුතුයකම අපේ. එන්න අපි මේ යුතුයකම ඉටු කරමු. මේ අහිංසක මිනිසුන්ට තවත් ජීවත් වෙන්න දවසක් දෙමු. ඔබගේ දායකත්වයන් මහජන බැංකුවේ කඩුවෙල ශාඛාවේ ගිණුම් මංක 196.17.29.434 ගිණුමට යොමු කරන්න. ශ්‍රද්ධා සමාජ සත්කාර श्रद्धा संबुद्ध प्रतिमा पूजा पिंकमे तवत् सुंदुरु पिंकम पवेत्तुना पसुगे दवसक मे श्रद्धा माद्यजाल परिश्रे एक अन्ने खाडुवेल महामेवनाव बोधिज्ञान भावना असप परिश्रे अपि अन्ने एक अन्ने तुरतुरु बलन्ने පින්කමේ 80 වන ප්‍රතිමා වහන්සේ පසුගිය 15 වෙනිදා පූජා කිරීම සිදු කෙරුණා. TGC නාමල් විජේසිංහ මහතාගේ මූල්‍ය දායකත්වයෙන්ුයි මේ උතුම් පින්කම සිදු කෙරුණේ. පිටබෙද්දර දරංගල ගම්මානයේ ඉදිකරන ලද සම්බුද්ධ මන්දිරයක් තුල මේ පිළිම වහන්සේ තැන්පත් කරනු ඇති. දහස් ගණනින් මිනිසුන්ගේ සිත් නිවාසනහලමින් බුදු සසුනේ සරණ යන්නට ශ්‍රද්ධා නැමැති ලාභය ලබන්නට මේ පින්කම හේතුවක්ම වේවා.
උතුම් පිල්මහන්සී බොහෝම සැදැහැසිතින් පූජා කරනු ලබන්නේ TGC නාමල් විජේසිංහ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනා එකතු වෙලයි. ඉතින් මේ පිල්මහන්සී පූජා කරන්නේ පිටපැද්ද දාරංගල ගම්මානයේ වෙතටයි. ඒ ගම්මානයේ සියලු දෙනාට සැදැහැසිත උපදවාගෙන සාසරුන් වහන්සේව සිහි කරමින් වන්දනා කරන්නයි මේ පිල්මහන්සී වඩම්මන්නේ. එතකොට මේ ගම්මානයේ මිනිසුන්ට මේ පිල්මහන්සී දකින මොහොතක් පාසා මතක් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේව. භාග්‍යවතුන් වහන්සේ වදාලා යම් සිල් ගුණවත් පිරිසකට වන්දනාමාන කරනවා නම් එයාගේ ජීවිතයට බොහෝ රැස් වෙනවා, පින් රැස් වෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිළිම දකින්න වාරයක් පාසා ඒ අයට හිතෙන්නේ සාසරුන් වහන්සේට ගෞරව කරන්න. සාසරුන් වහන්සේ කෙරෙහි සැදැහැ සිතක්, පහන් සිතක් තමයි මේ පිළිම වාසයේ දකින්න දකින්න ඒ අයට ඇති වෙන්නේ. එතකොට බොහෝ මිනිස්සුන්ට පින් රැස් වෙනවා ඒ ගම්මානයේ මේ පිළිම වාසයේ වඳින අයට. එතකොට ඒකට යම් පිරිසක් ඒ යන්න අයට පින් රැස් කර ගන්න උදව් කරනවා නම් එයාගේ ජීවිතේට නිරන්තරයෙන්ම පින රැස් වෙනවා. අනිත් අයට කුසල් හිතක් උපදවන්න යම් උපකාරයක් කරනවා නම් එයාගේ ජීවිතේ රැස් වෙන පින හිතාගන්න බැරි තරම්. මොකද භාග්‍යවතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරලත් උන්වහන්සේ වදාලා පිරිනොන් පාන කිට්ටුව මේ මහණෙනි ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් සිව්මන්සලක හතරමං හන්දියක තනන්න කිව්වා. මොකද ඒ සෑය දැක්කහම ඒ මිනිස්සුන්ට පහන් සිත් උපදිනවා. අනේ අපේ සාසරුන් වහන්සේ කියලා බුදුගුණ සිහි වෙනවා. බුද්ධ සංඥාව කියලා කියන්නේ සුළුපටු කුසලයක් නෙමෙයි. ඒතර යම් කිසි කෙනෙක් ඒ සෑයවල් හරි බුදුරණන් වහන්සේ ගැන සිහි කරන්න අවස්ථාවක් උදා කරලා දෙනවනම් ඒ කෙනා විශාල පිනක් රැස් කරගන්නවා. නිතර දිවේලේ එයාගේ පින් වැඩෙනවා. ඉතින් ඒ නිසා මේ පිල්මහන්සේ පූජා කරන මේ නාමල් මහත්තයා ඇතුළේ පිරිස සතුටටපත් වෙන්න ඕන. අපි ගෙදර හිටියත්, අපි කුමන ඉරියව්වක හිටියත් අපි ජීවිතේට පින් රැස් වෙන දෙයක් අපි කරගත්තේ කියලා. ඒක නිතර දිවේලේ පින් රැස් වෙනවා. එතකොට ඒ අපි යම් මුදලක් ඒ සඳහා වියපැහැදම් කරාද ඒ මුදලට ඒ පින ගන්න බෑ. ඒක ප්‍රමාණවත් කරන්න බෑ ඒ මුදලට. ඉතින් ඒ නිසා මේ පින් ගඟක් ගලනවත් වශයෙන් යම් කිසි කෙනෙක් බුදුරණාහි සරණ ගියා නම්, ධර්මයේ සංඝයා සරණ ගියා නම් සාසුණ වහන්සේ වදාලේ පින් ගලනවා කියලා. ඒතොර මේ පින් ගඟක් ගලන්න උදව් කරන්නේ මේ නාමල් මහත්තයා ඇතුළු පිරිස. ඉතින් ගම්මානයේ පින් රැස් කරගන්න. ඉතින් සතුටටපත් වෙන්න තමන්ගේ ජීවිතේට මේ දුර්ලභ ගණේ පිනක් රැස් කරගන්න ලැබුණේ මේ අවස්ථාවේ කියලා. ශ්‍රද්ධා සමාජ සත්කාර. ගෙවුණු මාසයේදීත් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන දැයේ දරුවන්ගේ නැනනුවන පාදන්නට, ඔවුන්ට අත්වැලක් දෙන්නට කියන අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වුණා. මේ ඒ ගැන තොරතුරු. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ගෙවුණු සැප්තැම්බර් මාසය තුළදී දරුවන් 287 දෙනෙකු වෙනුවෙන් රුපියල් 538,000 මුදලක් පරිත්‍යාග කෙරුණා. දැයේ දරුවන්ගේ නැනනුවන පාදන්නට, දහසක් මල් කැකුළු පුබුදුවා අලන්නට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි. දරුවනි, අද ලෝකේ ජීවිත සාර්ථක කරගත්ත උදවිය දිහා අපි බැලුවහම ඒ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධාකාරයේ අභියෝගයන්ට
මුහුණ දුන්න අය. දැන් එක්තරා අවස්ථාවකදී අපිට ඇමරිකා එක්සත් ජනපදයේදී එහි ඉතාමත්ම විශාල ධනවතෙක් පිළිබඳව තොරතුරු ඒ එතුමාට සමීප කෙනෙක්ගෙන් දැනගන්න ලැබුණා. එතුමා ඒ රටේ ඉන්න විශාලම ධනවතෙක්. හැබැයි එතුමාට එතුමාගේ ළමා කාලේ එතුමා පාඩම් කරලා තියෙන්නේ වීදි ලාම්පු යටට ගිහිල්ලා ඒ වීදි ලාම්පු එළියේ. නමුත් උත්සාහයෙන් වීරියෙන් ජීවිතේ ජය ගන්න එතුමා කරපු වෑයමත් සමග අද එතුමා ලෝකී යම් සාර්ථකත්වයක් උපදගත් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ දෙයක් තමයි අපි ලබන සාමාන්‍ය අධ්‍යාපනයේ තුල අපිට විෂය කරුණු ඉගෙන ගන්න ලැබෙනවා. නමුත් ඒ විෂය කරුණු වලට අපේ ජීවිතේ පරිපූර්ණත්වයට පත් කිරීමේ හැකියාවක් නැහැ. අපේ ජීවිතේ අපිට සමහර වෙලාවට හිතට දැනෙන තනිකම, ඒ වගේම දුක, ඒ වගේම නොයෙක් විදිහේ මානසික ස්වභාවය පාලනය කරගන්න හැටි, ඒවා තේරුම් අරගෙන ජීවිතේ ජය ගන්න හැටි සාමාන්‍ය අපි ඉගෙන ගන්න විෂය කරුණු තුල අපට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි දරුවනි කෙනෙක්ගේ ජීවිතේට ධර්මයේ වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපේ ජීවිතය සම්පූර්ණින්ම සාර්ථකත්වයේ පිණිස හැඩගස්වා ගත යුතු ආකාරය ගැන හරී ලස්සන විස්තර තියෙනවා. යම් කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ අර අධ්‍යාපනික කරුණු ඉගෙන ගන්න අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ඉගෙනගෙන ඒ ධර්මයත් ජීවිතයට ගලප ගන්න ලැබුණොත් අන්න ඒ කෙනාට තමන්ගේ ජීවිතේ ගොඩාක් සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. සූදානම් වෙන්නේ සමුගන්නට. සමුගන්නා මොහොතේ ඔබට මතක් කරනවා එළඹෙන වප්පුන් පොහොය දවසේ දහවල් කාලයේදී සුපුරුදු වේලාවට සුපුරුදු විදිහටම ඔබව ඒ මනුෂ්‍යත්වයේ සොඳුරු වන්දනාචාරිකාව රැගෙන යන්නට ඒ බලාපොරොත්තු පෙරදරිවයි සමුගන්නේ. හැම දිනටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා සමාජ සත්කාර මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SEO YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.